සම්මා සම්බුදු සරණයි, සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම. ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ අමයුරු ශ්‍රී සද්ධර්මයේම පමණක් sannivedanaya කරන බෞද්ධ මාධ්‍යාලය හරහා මේ වටිනා කාල වේලාව වෙන් කරවා ගනිමින් සජීව ලෙසින් අපි විශේෂ ධර්ම දේශනයක් මෙතෙන් සිට ගෙනෙන්නට සූදානම් පුරා පැයකට ආසන්න කාලයක් සුපින්වත්නි මේහා සමග සහසම්බන්ධ වන්නට ආරාධනා කරමින් අද දවසේදී මේ සජීව ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාළ ගරු කටයුතු දේශකයාණන් වහන්සේ පළමු කොට හඳුන්වා දෙන්නම්. අද දවසේදී මේ ධර්මානුශාසනාව පවත්වන්නට අප කෙරෙහි මෙත්සිතින් දයානුකම්පාවෙන් යුක්තව අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩමවා වදාලා තලවතුගොඩ ඥානාරාම භවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පළමු කොට අප සියලු දෙනාම එක්ව ගෞරවනීය දේශකයාණන් වහන්සේ සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව මා මෙහි පැමිණ සිටින දායකත්වයේ ලබා දී තිබෙන පුණ්‍යවන්ත පිරිසට පළමුවෙන් මා ආරාධනා කර සිටිනවා තුන් ලෝකයේම අමාදම් සිසිලෙන් නිවාසනහලු නිදුකානන් වහන්සේ උදෙසා පළමුවෙන්ම මල්වට්ටිය පූජා කරන්නටත් ඉන් අනතුරුව ගරු කටයුතු දේශකයාණන් වහන්සේ උදෙසා චාරිත්‍රානුකූලව ධර්මදේශනයට ආරාධනා කිරීම සඳහා දැහැත්වට්ටිය පිළිගන්වන හැටියටත් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අද දවසේදී මේ ධර්මානුශාසනාව පවත්වන්නට තම සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ මොරටුව මොරටුමුල්ලේ පදිංචි වෛද්‍ය උපේන්ද්‍ර ඉන්ද්‍රජිත් සිරිසේන මහත්මයා ඇතුළු පවුලේ සියලුම ඥාති පිරිස විසින්. ඒ මතක් කිරීමත් සමගින් සුපින්වත්නි අපි සියලු දෙනාම එසේනම් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් නැවත වරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සමාධයාමි. කාමේසු මිච්චාචාරා වේරමණී සික්ඛාපදං සමාධයාමි. මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාධයාමි. මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාධයාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සද්හුස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පුරිමා භික්ඛවේ කෝටින පඤ්ඤායති අවිඤ්ඤාය ඉතෝ පුබ්බේ අවිච්ඡානාහෝසි අත පච්චා සම්භවීති. ඒව මෙතං භික්ඛවේ උච්චති අතච පන පඤ්ඤායති ඉදප්පත් යාවිජ්ජාති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුන්ලාගේ බලාපොරොත්තුව සූදානම. පින්නතුනි, අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ මොරටුව මොරටුමුල්ලේ පදිංචි වෛද්‍ය උපේන්ද්‍ර ඉන්ද්‍රජිත් සිරිසේන මහත්මේ මහත්මා ඇතුළු ඒ පින්නතුන්ලා තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් දායකත්වය දරන පින්නතුන්ලා බොහෝම සතුටට පත්වන්නට ඕන. මේ කරන පින්කම සුළුපටු පින්කමක් නෙවෙයි. පින්නතුන්ලා හොඳාකාරවම දන්නවා ධර්මයේ ප්‍රධානය කිරීම කියලා කියන්නේ දාන අතුරෙන් උතුම්ම දානය. ඒ නිසා පින්නතුන්ලාට මේ කුසලය ධර්මඥානයේ පිණසම වේවා කියන ආශිංසනෙන් ධර්මදේශනාව අපි ආරම්භ කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ඉතාම ලස්සන විසිතුරු දේශනාවක්. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ. දේශනාවේ නම තමයි අවිජ්ජා සූත්‍රය. දැන් මේ පින්නතුන්ලාට අවිජ්ජා කියන වචනේ ආපුහාම හොඳට පළපුරුදු වචනයක්. දැන් පටිච්ච සමුප්පාදයේ මුල්ම වචනේ තමයි අවිජ්ජා පත්‍යා සංඛාරා.
සංකාරපත්‍යා විඤ්ඤාණං විඤ්ඤාණපත්‍යා නාම රූපං. මේ විදිහට මේ සංසාර චක්‍රයේ මුලින්ම සඳහන් වන්නේ අවිද්‍යාව. ඒතර අවිද්‍යා කියලා කියන්නේ මොකද්ද? චතුරාරි සත්‍ය නොදැනීමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නැත්තම් අනවබෝධය. එතකොට පින්නතුනි විද්‍යාව කියලා කියන්නේ ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ දේ. එතකොට පින්නතුනි දැන් අපි දන්නවා අවිද්‍යාව කියන දේ හොඳ දෙයක් නෙවෙයි. අවිද්‍යාව කියන දේ හොඳ දෙයක් නෙවෙයි. අවිද්‍යා නිපත තංවරා. කෙනෙක් පහළටම ඇදලා දාන දේ තමයි අවිද්‍යාව. විද්‍යා උපතතං සෙට්ටා කියන මේ වචනයෙන් පැහැදිලි වෙනවා කෙනෙක් ඉහළට මොසවා තබන දේ තමයි විද්‍යාව. ඉතුරු කෙනෙක් පහළට දාන දේ තමයි අවිද්‍යාව. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව පිළිබඳව දේශනා කරනවා. මහණෙනි මේ අවිද්‍යාව මෙන්න මෙතන තමයි මේ අවිද්‍යාවේ ආරම්භය කියලා ඒකේ ආරම්භක කෙලවරක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. දැන් අවිද්‍යාව මෙන්න මෙතනින් තමයි ආරම්භ වුනේ කියලා එහෙම ආරම්භක කෙලවරක් අවිද්‍යාවේ පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි මේ ශ්‍රී සද්ධර්මයේ කිසිම දෙයක් ඉබේ පහළ වෙන දෙයක් නැහැ. පින්තුලා දන්න හැම දෙයකම හේතුවක් තියෙනවා. එතකොට පින්නතුනි අවිද්‍යාවත් ඉබේම හටගත්ත දෙයක් නෙවෙයි. අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙලා තියෙනවා. එතකොට අපි මේ සංසාරයේ දිගින් දිගටම ඇවිද්දවන මේ අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙලා තියෙනවා. දැන් පින්නතුලාට අපි මුලින්ම පටිච්චසමුප්පාදේ තාම කෙටියෙන් මතක් කළොත් දැන් අපි හැම කෙනෙක්ම ජාති ජරා දුක්වලට භාජනය වෙච්ච පිරිසක්. අපි හැමෝම වයසට යනවා. අපි හැමෝම ලෙඩ වෙනවා. අපි හැමෝම මරණයටපත් වෙනවා. ඒ වගේම අප්‍රිය සම්පයෝග දුක, ප්‍රිය විප්පයෝග දුක, ඉච්ඡා විගත දුක, ඒ කියන්නේ කැමැති කැමැති තේ සිද්ධ නොවීමේ දුක, මේ සියලු දුක්ඛයන්ට අපි හැමෝම භාජනය වෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට පින්නතුනි මේ හැම දෙයක්ම අපට සිද්ධ වුණේ. දැන් බලන්න දැන් අපි හිතනවා සාර්ථක ජීවිතය කියලා කියන්නේ ඉස්කෝලේ ගියා, ගෙයක් දොරක් හදාගත්තා, විවාහ වුණා, දරු මල්ලු ටිකක් හදාගෙන සමාජයේ පිළිගත් කෙනෙක් හැටියට ජීවත් වීම තමයි අපි සාර්ථක ජීවිතය හැටියට සලකන්නේ. නමුත් පින්නතුනි ඒක සාර්ථක ජීවිතය කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් බලන්න මේ කාලය තුල ඉගෙන ගන්න කාලය තුල කොච්චර ප්‍රශ්න තියෙනවද? රැකියාව කරන කාලය තුල අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද? ඊළඟට පින්නතුනි විවාහ වුණාට පස්සේ තව කොච්චර ගැටලු තියෙනවද? ළමයි හදාගත්තට පස්සේ ඒත් එහෙමයි. එතකොට පින්නතුනි ප්‍රශ්න වලට මැදි වෙලා තමයි අපේ මේ ජීවිතය ගෙවෙන්නේ. ඒක හොඳට නුවණින් කල්පනා කරලා බලපුවාම අපි මොනතරම් මහන්සියක් අරගෙන තියනවද මේ தත්ත්වයට අපේ ජීවිතය පවත්තන්න. ඒකත් සදාකාලිකව නෙමෙයි, බොහෝම කෙටි කාලයකට තමයි අපි මේ විශාල වෑයමක් අරන් කටයුතු කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ පින්නතුන්ලාට පැත්තකට වෙලා නිදාගන්න කියන එක නෙවෙයි. නමුත් හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අපි සැපක් විඳලා නැහැ. හොඳට බලන්න පින්නතුනි කල්පනා කරලා අපේ ජීවිතය මොනතරම් දුක් ගොඩක් මැද්දෙන්ද ගත වෙන්නේ. ඉතින් සමහර වෙලාවට දැන් හොඳ රැකියාවක් කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මට හොඳ රැකියාවක් තියෙනවා. නමුත් පින්නතුනි ඔය රැකියාව උනත් කල්පනා කරලා බලන්න උදේට යනවා, හවසට එනවා, ආපහු උදේට යනවා, ආය හවසට එනවා. ඉතින් ඕක චක්‍රයක් වගේ කැරකෙන එකක්. හොඳට උනුවණින් කල්පනා කරනකොට ඇති දෙයක් නෑ. එතකොට පින්නතුනි ඒත් කමන්නේ නෑ අපි වයසට යන්නේ නැත්තම්. බලන්න වයසට යනවා. ඔය කොණ්ඩි සුදු වෙනවා, දත් වැටෙනවා, හම රැලි වැටෙනවා, වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා අන්තිමට අපි අභාවයට යනවා. ඇයි ඉතින් අපට මෙහෙම වුනේ? දැන් මෙතන ඉන්න වයෝවෘද්ධින් අම්මා කෙනෙක්ගෙන් ඇහුවොත් එයාගේ ජීවිතය පිළිබඳව
දැම් බොහොම වයසයි තමයි. නමුත් තරුණ කාලයක් තිබුණා. ඒ වගේ මධ්‍යම කාලයක් තිබුණා. ඊළඟට දැන් මේ වයසට ගිහිල්ලා. හැබැයි අද ඊයේ වගේ මේ කාලේ. ඒ අම්මා කෙනෙක්ගෙන් අහලා බලන්න මේක ඈත ලකූ ඈතක් නෙවෙයි. එතකොට පින්නතුනේ මේ හැම දෙයක්ම අපට සිද්ධ වුණේ මොකක් නිසාද? ඇයි අපට මෙහෙම වුණේ? ඉපදිච්ච නිසානේ. ඉපදුන් නැත්තම් මේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවද? කිසියම් ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලේ යන්න ඕනෙත් නැහැ. ඉගෙන ගන්න ඕනත් නැහැ. ඊළඟට පින්නතුනේ ගෙවල් දොරවල් හදන්න ඕනත් නැහැ. වෙනත් කිසියම් දෙයක් කරන්න ඕන නැහැ. මේ හැම දෙයක්ම අපට වෙලා තියෙන මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඇයි අපි ඉපදුනේ? දැන් බලන්න මේ ධර්මයේ කොච්චර වටිනවද. තථාගත ධර්මයේ පින්නතුනේ එහෙම මෙහෙම නැහැ. ධර්මයේ තථාගතයන් වහන්සේ දසමයට කතා කරලා තියෙන පටිච්චසමුප්පාදේ. දැන් වෙනත් දර්ශනවල නම් මේක මෙතනින් මේක පිළිගන්නට කිව්ව එතනින් එහාට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි, හැම දෙයකටම හේතුවක් ඉතාම හොඳට පැහැදිලි කරලා තියෙනවා. එතකොට පින්නතුනේ අපිට මේ ධර්මර හැම එකක්ම උනේ ඉපදිච්ච නිසා. අපි ඉපදුනේ ඇයි? භවය නිසා. භවය කියලා කියන්නේ මොකද්ද? භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා තමයි අපි ඉපදුනේ. මොනවා හරි කර්ම ශක්තියන් නිසානේ අපි හැමෝම ඉපදිලා ඉන්නේ. එතකොට ඇයි භවයේ සකස් වුනේ කොහොමද? ඇයි භවයේ සකස් වුනේ? භවයේ සකස් වීමට හේතුව තමයි පින්තුන උපාදානය. උපාදානය කියලා කියන්නේ මොකද්ද? දැඩිව බැඳී ගිය නිසා. ඇයි දැඩිව බැඳී ගියේ? දැඩිව බැඳී ගියේ තණ්හාව නිසා. නිකම් බැඳෙන්නේ නැහැ නේද? දැන් මෙතන ඉන්න හැමෝටම ආශාව තියෙනවද? තියෙනවනේ. මොනවට හරි ආසයි. ඇයි අපි ආස කරන්නේ? දැන් සමහරු ඇඳුම් වලට ආසයි, යාන වාහන වලට ආසයි, තව නොයෙක් නොයෙක් දේවල්ට ආසයිනේ අපි. ඇයි අපි ආස කරන්නේ මේ හැමෝම? පුංචි දරුවාගේ ඉඳලා හැමෝම ආස කරනවා. දැන් බලන්න පුංචි දරුවෙක් පහ තීරණ වයසට සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ චොක්ලට් ටිකක් ළඟට දුන්නොත් ඒක කාටවත් දෙනවද? නෑ. ඒකට හරි ආසයි යා. ඇයි අපි ආස කරන්නේ? ආස කරන්නේ තණ්හා නිසා, තණ්හාව නිසාද? ඉතින් ආසාවයි තණ්හාවයි කියන්නේ දෙකම එකයි. එතකොට බලන්න පින්නතුනේ අපි නොසිතූ දෙයක් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය තුලින් අපට කියලා දෙනවා. ඇයි අපි ආස කරන්නේ? විඳීම නිසා. බලන්න අපි හැමෝම ආශා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. කොහමද? ඇහෙන් රූපයක් බලනවා ලස්සනයි කියලා විඳිනවා. එහෙම නෙවෙයිද? දැන් ඇඳුමක් දිහා බලලා මේක ලස්සනයි කියලා අපි විඳිනවානේ. විඳිනකොට මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. ඊළඟට කණෙන් ශබ්දයක් අහනවා, ලස්සන සින්දුවක්, මම මේකට හරි කැමතියි කියලා නැවත නැවත අහනවා. විඳිනවා, තණ්හාව ඇති වෙනවා. ඊළඟට පින දිවට ආහාර ගන්නවා. මේකට මම හරි කැමතියි කියලා ඉතින් විඳිනවා. තලු මරමරා විඳිනවා. එතකොට මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. ඊළඟට සුවඳ වර්ග වලට, මේකට මං හරි කැමතියි, මේ සෙන්ට් එක තමයි මං පාවිච්චි කරන්නේ, මේකට හරි කැමතියි. ඉතින් බලන්න පින්තුනේ විඳිනවා, තණ්හාව ඇති වෙනවා. කයට පහස ලැබනවා, තණ්හාව ඇති වෙනවා. එතකොට බලන්න අපි හැමෝම මෙච්චර කල් ආශා කරලා තියෙන මොකක් නිසාද? විඳීම නිසා. ඇයි විඳීම එතකොට කොහොමද සකස් වෙන්නේ? ස්පර්ශය නිසා. ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා කියන්නේ පින්තුනේ තුන් දෙනෙක්ගේ එකතු වීමට. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් රූපයක් බලනවා නම් තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. කනෙන් ශබ්දයක් අහනවා නම් තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම් තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. දිවෙන් රස විඳිනවා නම් තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. කයෙන් පහස ලබනවා නම් තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. මේ තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. දැන් බලන්න එකක් හරි අඩු වුණොත් අපිට රූප බලන්නත් බෑ, සද්ද අහන්නත් බෑ, රස විඳින්නත් බෑ, ආග්‍රහණය කරන්නත් බෑ, පහස ලබන්නත් බෑ. දැන් බලන්න
රූපයක් අපිට දකින්ට ඇහැක් තියෙන්ට ඕන. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි රූපයක් තියෙන්නත් ඕන. දැන් කට්ට කරුවල අපිට රූප පේනවද? නැහැනේ. ඒ නිසා රූපයක් තියෙන්නත් ඕන. ඊළඟට හිත තියෙන්නත් ඕන. එතකොට ඇහැක් තියෙන්න ඕන, රූපයක් තියෙන්න ඕන, සිත තියෙන්න ඕන. කනෙන් ශබ්දයක් අහන්න ඒත් එහෙමයි, කනක් තියෙන්න ඕන. දැන් බිහිරෙකුට නැත්තම් කනක් නැති කෙනෙකුට ශබ්ද අහන්න පුළුවන්ද? බෑනේ. ඒතර කනක් තියෙන්න ඕන, ශබ්ද තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. අනිත් හැම එකටම එහෙමයි. දැන් බලන්න පින්නතුනේ අපිට ඇහැක් තියෙනවා, රූපයක් තියෙනවා. හිත එතන තිබුණ නැත්තම් රූප පේනවද? පේන්නේ නැහැ. දැන් අපි මොකක් හරි බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට අපි ඈත බලාගෙන ඉන්නවා ලොකු කල්පනාවක. ඉතින් අපේ ඉස්සරහින් කවුරු හරි යනවා. අපි දකින්නවද? දකින්නේ නැහැ. මොකද වෙන තැනක හිත තිබුණේ. දැන් අපි බර කල්පනාවක ඉන්නවා, කවුරු හරි කතා කරනවා. කතා කරනකොට අපට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනා ඇවිල්ලා ඇඟ හොල්ල ලකින මං ඔයාට කොච්චර කතා කරාද? ඔයා මොන ලෝකෙද ඉන්නේ? එතකොට අපි කියනවා මම මේ ලොකු කල්පනාවක හිටියේ. අර බලන්න හිත තිබුණ නැත්තම් අපිට කොච්චර කතා කරත් ඇහෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ තුන් දෙනාගේ එකතුවට තමයි කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා. ඉතින් ස්පර්ශය සකස් වුණේ ඇයි? ස්පර්ශය සකස් වෙන්න හේතුව මොකද්ද? ආයතන 6. ඇස, කන, නාසය, දිව, ඊළඟට ශරීරය, ඊළඟට සිත. එතකොට බලන්න පින්නතුනේ මේ ආයතන තමයි අපේ ලෝකය. හොඳට කල්පනා කරලා බලන්න. දැන් මෙතන ඉන්න හැමෝම මේක තමයි පින්නතුනේ අපි තේරුම් ගන්න තියෙන්නේ. මෙතන තමයි අපේ කෙලෙස් උප්පාදනය කරන ස්ථාන 6. මේ 6 රැකගත්තා නම් ආය අපිට රකින්න දෙයක් නැහැ. එහෙනම් අපිට බොහොම ඉක්මනින් නිවන සාක්ෂාත් කර ගන්න පුළුවන්. ඒතර වැඩි ඈතකට යන්න ඕන නැහැ. මේ ආයතන 6 පිළිබඳව හොඳ අවධානයක් අපි හැමෝගෙම තුල තියෙන්නට ඕන. දැන් බලන්න අපි හැමෝම ජීවත් වෙනවා කියලා මේ ලෝකෙ ඉන්න හැම කෙනාම කරන්නේ මොකද්ද? මොකද්ද කරන්නේ? ඇහෙන් රූප බලනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. කනෙන් ශබ්ද අහනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. නාසයෙන් ආග්‍රහණය කරනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. ඊළඟට දිවෙන් රස විඳිනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. කයට පහස ලබනවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. හිතට අරමුණු ගන්නවා, එක්ක සතුටක්, එක්ක අසතුටක්. ඊට වඩා දෙයක් තියෙනවද? දැන් මෙතන කිසිම කෙනෙකුට කියන්න පුළුවන්ද හාමුදුරුවෝ ඊට වඩා එකක් මම පිනවලා තියෙනවා කියලා කාටවත් කියන්න පුළුවන්ද? බෑ. බලන්න පින්නතුනි තථාගත ධර්මයේ තියෙන ගැඹීරත්වය අවුරුදු 2600ක් ගිහිල්ලවත් මේවට කාටවත් අභියෝග කරන්න බෑ. එතකොට අපි හැමෝම මේ ලෝකේ ඉන්න ලොකුම බලවතා, ලොකුම උගතා, ඊළඟට ලොකුම ධනවතා, මේ හැමෝම ජීවත් වෙනවා කියලා කරලා තියෙන මොකද්ද? මේ ආයතන 6 සතුටු කරන එක තමයි. ඒකට තමයි ඉතින් අපි දිවා රෑ දෙකේ ඔළුවේ ලොකු බරක් තියාගෙන අපි මේ විශාල වශයෙන් වෑයම් කරන්නේ මෙන්න මේකට. අපි හැමෝම. එතකොට පින්නතුනේ මේ ආයතන 6 සකස් වුණේ ඇයි? නාම රූප නිසා. නාම රූප සකස් වුණේ විඥාණය නිසා. විඥාණ සකස් වුණේ සංස්කාර නිසා. සංස්කාර හැදුණේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට මෙන්න මේ කියන අවිද්‍යාවේ මූලික ආරම්භයක් කියන්න පුළුවන්ද? මෙන්න මේ අහවල් තැන තමයි අවිද්‍යාව ආරම්භ වුණේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාारण හැබැයි අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙලා තියෙනවා. මොකෙන්ද අවිද්‍යාව පෝෂණය වුනේ? අවිද්‍යාව පෝෂණය වුනේ පංච නීවරණ වලින්. මොන වගේද? පංච නීවරණ. එතකොට පින්නතුන්ලට මේ වචන හොඳට හුරු වචන නේද? එතකොට දැන් බලන්න නීවරණ කියන එකේ තේරුම මොකද්ද? එතකොට නිවන ආවරණය කරන ධර්ම මොනවද? ඒ කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. එතකොට පින්නතුනේ දැන් මේවා තියෙනකොට අවිද්‍යාවට ආහාරයක්. දැන් වැඩිය දැන් කාමයේම තියෙනකොට අවිද්‍යාවට ආහාරයක්. ඊළඟට තරහව නිතරම තියෙනකොට අවිද්‍යාවට ආහාරයක්. ඊළඟට හිතේ නොසන්තුන්කම තියෙනකොට, පසුතැවිල්ල තියෙනකොට අවිද්‍යාවට ආහාරයක්. ඊළඟට මැලිකම, සිතේ චිත්තචෛසිකයන්ගේ මැලිභාවය, අලසකම තියෙනකොට අවිද්‍යාවට ආහාරයක්.
විද්‍යාවට ආහාරයක් වෙනවද? නෑ, මේ ඔක්කෝම අවිද්‍යාවට ආහාර. විශේෂයෙන් සැකය තියෙනකොට අවිද්‍යාවට ආහාරයක්. එතකොට බලන්න දැන් අපේ ජීවිත ගැන අපි හොඳට අවංකව බලන්න ඕන. මේ ධර්මය අල්ලන්ට පින්නතුනේ තියෙන්න ඕන විශේෂිතම දේ තමයි අවංකකම. අවංකකම නැත්තම් සිල් රකින්නත් බෑ. දන් දෙන්නත් බෑ. මොනම හොඳක්වත් කරන්න බෑ මේ අවංක භාවය නැත්තම්. එතකොට දැන් බලන්න අපි දිස්ස බලපුවාම අපේ වැඩියෙන් තියෙන්නේ අවිද්‍යාව පෝෂණය වෙන දේවල්ද විද්‍යාව පෝෂණය වෙන දේවල්ද? ඈ අවිද්‍යාව අපි හැමෝගෙම වැඩියෙන් තියෙන මොනවද? අවිද්‍යාවට ආහාර වෙන දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේ ශ්‍රී සද්ධර්මයේ ලැබිච්ච වෙලාවේ අපි කොහොම හරි බලන්න ඕන විද්‍යාව පෝෂණය වෙන දේවල් ඇති කර ගන්න. ඉතින් මේ සූත්‍රය මේ පිළිබඳවත් කතා කරනවා. ඒ නිසා අපි කාල වේලාව යන්න කලින් මේ සූත්‍ර දේශනාව පින්නතුල්ලාට කියන්න ඕන නිසා අපි බොහොම කෙටියෙන් මේ සූත්‍රයේ පින්නතුල්ලාට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවිද්‍යාව පෝෂණය වුණේ මොනාගෙන්ද? අධික කාමයෙන්, ඒ වගේම අපිට අධික තරහෙන්, නොසන්සුන්කමෙන්, ඊළඟට මැලිභාවයෙන්, මේ තියෙන සැකයෙන්, විශේෂයෙන්ම බුද්ධ ආදී අට තැන පිළිබඳව තියෙන සැකේ නිසා තමයි මේක පෝෂණය වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි, හැබැයි ඉතින් පංච නීවරණත් උඩින් පහත් උනේ නැහැ. පංච නීවරණත් යමකින් පෝෂණය වෙලා තියෙනවා. පංච නීවරණ වලටත් ආහාරයක් තියෙනවා. පංච නීවරණ වලට මොනවද ආහාර වෙලා තියෙන්නේ? පංච නීවරණ වලට ආහාර වෙලා තියෙන පිනද ත්‍රිවිධ දුස්චරිතය. එතකොට බලන්න අපේ කය අසංවර වෙනකොට, වචනේ අසංවර වෙනකොට, සිත අසංවර වෙනකොට මොනවද වැඩිලා තියෙන්නේ? පංච නීවරණ. පංච නීවරණ වැඩිලා අවිද්‍යාව පෝෂණය වෙලා මේ සංසාරේ දැන් දිගටම යනවා අපි. එතකොට බලන්න මේ ධර්මයේ කොච්චර ලස්සනයිද. මේ ධර්මයේ හොඳට නුවණින් මෙනෙහි කරනකොට පින්නතුනි පුදුම සතුටක් ඇති වෙනවා. අපිට දැන් මේ ධර්මය මෙහෙම දැනගන්නටවත් අපිට ලැබිච්ච එක කොච්චර දෙයක්ද. මේ අවිජ්ජා කියන වචනයවත් අහන්න නැති අය අද කොච්චර ඉන්නවද. ඒ නිසා මේ පින්නතුල බොහෝම භාග්‍යවන්තයි. එතකොට දැන් බලන්න පංච නීවරණ මොනවාගෙන්ද පෝෂණය වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය නෑ, ත්‍රිවිධ දුස්චරිතෙන්. ඒ කියන්නේ දැන් බලන්න කයෙන් කරන වැරදි තියෙනවා, වචනයෙන් කරන වැරදි තියෙනවා, සිතින් කරන වැරදි තියෙනවා. මොනවද කයෙන් කරන වැරදි? ප්‍රාණඝාතේ, අදත්තාදානේ, කාමිත්‍යාචාරේ, සත්තු මරනවා, ඊළඟට එතකොට ප්‍රාණඝාත, අදත්තාදාන, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. මේවා කයෙන් සිද්ධ වෙන වැරද වර්ධවල්. වචනයෙන් සිද්ධ වෙන වර්ධවල් මොනවද? බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඔන්න බලන්න වචනයෙන් වන වැරදි. ඉතින් අපිට මේ වළක්වන්න ගන්න බැරිද? පුළුවන්. දැන් මේවා අපි රැකගත්තා නම් අවිද්‍යාව සම්පූර්ණ පෝෂණය වීම නැති වෙලා යනවා. ඒකටනේ මේ දැන් මේ සිල් ශික්ෂාපද මේ බුද්ධ ශාසනය තුළ තියෙන්නේ. බලන්න මේ ශික්ෂාපද ආරක්ෂා කිරීම තුළින් සුළුපටු දෙයක්ද සිද්ධ වෙන්නේ? සම්පූර්ණම අවිද්‍යාවේ තියෙන පෝෂණේ නැති වෙලා යනවා. එතකොට බලන්න පින්නතුනි, දැන් අපි දන්නවා කයෙන් වෙන වැරදි දන්නවා, වචනයෙන් වෙන වැරදි දන්නවා, ඊට හිතින් වෙන වැරදි මොනවද? අවිජ්ජා විෂම ලෝභ. අවිද්‍යා කියලා කියන්නේ අවිජ්ජා නෙවෙයි, අවිජ්ජා මොනවද? දැඩි ලෝභය. ඊළඟට ඒ කියන්නේ තමන් සතු දේවල් කෙරෙහි, ඊළඟට අනුන් සතු දේවල් කෙරෙහි තියෙන දැඩි ලෝභය. ඒවා හිතින් ඇති වෙන ඒවානේ. ඊළඟට ව්‍යාපාදෙත් දැඩි තරහවල් අපි හිතින් කොච්චර අපි බයිනවා දෙකෙක් කිනාට. ඉතින් හිත හිතා කොච්චර කේන්ති අරගෙන අපි ඉන්නවද? ඊළඟට කොච්චර අපි ඊර්ෂ්‍යා කරනවද? මේවා හිතින් ඇති වෙන දේවල්. එතකොට හිතේ ඇති වෙන ක්ලේශ ධර්ම 16ක් අර වත්තුපම සූත්‍රයේ සඳහන් වෙන්නේ. නොයෙක් දේවල් අපට ඇති වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, මේ වගේ දේවල්. ඊළඟ උඩඟුකම,
ඊළඟට ඒ වගේ නොයේ කකුසල ධර්ම ඇති වෙනවා. එතකොට පිටුතුනේ මේවා සිතෙන් ඇති වෙන දේවල්. එතකොට දැන් බලන්න පංච නීවරණ වලට ආහාර වෙලා තියෙන ඔන්න ඔය ත්‍රිවිධ දුස්චරිතේ. සුචරිතේ නෙවෙයි ත්‍රිවිධ දුස්චරිතේ. කයෙන් වචනයෙන් සිතින් වෙන වැරදි වලින් තමයි පංච නීවරණ පෝෂණය වෙලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි ත්‍රිවිධ දුස්චරිතයත් ඉබේ උඩින් පහත් වෙලා නැහැ. ඒකටත් ආහාරයක් තියෙනවා. ඒකත් යමකින් පෝෂණය වෙනවා. එතකොට දැන් බලන්න මේ ත්‍රිවිධ දුස්චරිතය ගැන කතා කරනකොට දවසක් බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි තුනක් පුරුදු කිරීම නිසා වැඩිම නිසා සුගතියට යන්නත් පුළුවන්, තුනක් නොරැකීම නිසා දුගතියට යන්නත් පුළුවන්. ඒ කියන්නේ තුනක් රැකීම නිසා කොහොමද සුගතියට යන්නේ? දැන් මේ කය වචනේ සිත කියන මේ තුන රැකගත්තොත් සුගතියට යන්න පුළුවන්. ඒ වගේම මේක රැකගත්තේ නැත්නම් කොහෙටද යන්න පුළුවන්නේ? දුගතියට යන්න පුළුවන්. එතකොට පින්න තුනේ නිවන පැත්තකින් තිබ්බත් අපි සුගතිගාමි වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කයයි වචනයයි සිතයි සංවර කර ගන්න ඕන. මේ කය රැක ගන්න ඕන, මේ වචනේ රැක ගන්න ඕන, විශේෂයෙන් සිත රැක ගන්න ඕන. එතකොට දැන් බලන්න බෞද්ධයන් හැටියට ඊට පරිසරය අපට සකස් වෙලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ත්‍රිවිධ දුස්චරිතයත් ඉබේ හටගත් දෙයක් නෙවෙයි, ඒකත් යමකින් පෝෂණය වෙනවා. ත්‍රිවිධ දුස්චරිතය මොකෙන්ද පෝෂණය වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය අසංවරේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය අසංවර වෙනකොට තමයි අපේ කයයි වචනයයි සිතින් අපි වැරදි කරන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. දැන් අපේ ඇහැ අසංවර වෙනකොට, කන අසංවර වෙනකොට, නාසය අසංවර වෙනකොට, දිව අසංවර වෙනකොට, කය අසංවර වෙනකොට මෙන්න ඉතින් අපි වැරදි කරනවා. කයෙන් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, හිතින් හරි වැරදි කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම හැමදේම බොහොම ලස්සනට උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දැන් බලන්න කෙනෙකු කෙනෙක් කයෙන් වචනයෙන් සිතින් වැරදි කරනවා නම් ඒකට ප්‍රධාන හේතුව මොකක්ද? එතකොට ඉන්ද්‍රිය අසංවරය. එතකොට ත්‍රිවිධ චුත්තරිතයට ආහාරය උනේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඊළඟට පින්න තුනේ ඉන්ද්‍රිය අසංවරයත් ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි, ඒකත් යමකින් පෝෂණය වෙලා තියෙනවා. ඉන්ද්‍රිය අසංවරය මොකෙන්ද පෝෂණය වුනේ? ඉන්ද්‍රිය අසංවරය පෝෂණය වුනේ පින්නතුනි අසති අසම්පජඤ්ඤේ. ඒ කියන්නේ සිහියත් නැහැ, නුවණක් නැහැ. දැන් බලන්න කවුරු හරි අසංවර විදියට හැසිරෙනකොට අපි කියනවා මෙයාට සිහිය නැද්ද දන්නේ නැහැ කියලා කියනවා නේද අපි? කිසි මොලයක් නැහැ මේ මිනිස්යාට මේ විදියට හැසිරෙන්න. අර බලන්න එතකොට සිහියයි නුවණයි දෙකයි නැති වෙනකොට ඉන්ද්‍රිය ධර්ම අසංවර වෙනවා. ඉන්ද්‍රිය ධර්ම අසංවර වෙනකොට ඉතින් ඔන්න වැරදි කරනවා කයෙන් වචනයෙන් සිතින්. කයෙන් වචනයෙන් වැරදි කරනකොට පංච නීවරණ තමයි වැඩෙන්නේ. පංච නීවරණ වැඩෙනකොට මෙහි අවිද්‍යාව පෝෂණය වෙලා මේ සංසාර ගමන මේ තාමත් යනවා. එතකොට බලන්න පින්නතුනි දැන් මේ ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වුණේ එතකොට ඉන්ද්‍රිය අසංවරයට ආහාරය වුණේ මොකද්ද? මොකද්ද ඉන්ද්‍රිය අසංවරයට ආහාරය වුණේ? අසතිය අසම්පජඤ්ඤය. දැන් මේ වචන සමහරලාට හුරු නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිහියත් නැහැ, නුවණක් නැහැ. සිහිය නැති වුණාම, නුවණ නැති වුණාම ඉතින් මොකද්ද වෙන්නේ? ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारणවා මහණෙනි මේ අසති අසම්පජඤ්ඤ කියන මේ දෙකටත් ඉබේම හටගත් එකක් නෙවෙයි. මේකත් යමකින් පෝෂණය වෙලා තියෙනවා. එතකොට අසති අසම්පජඤ්ඤ දෙක මොකෙන්ද පෝෂණය වුනේ? සාමාන්‍ය හිතෙන්නේ කොහමද? අසති අසම්පජඤ්ඤ දෙක පෝෂණය වෙලා තියෙන පින්නතුනි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? දැන් බලන්න මනසිකාරය කියලා කියන්නේ සිතුවිල්ලක්නේ. දැන් සිතුවිලි 52ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බලන්න මේ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා නම් ඕන තරම් තියෙන ක්‍රම. දැන් අපිට පහළ වෙන සිතුවිලි
පනස් දෙකයි කියලා කෙලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේ දක්වා කාටවත් ඔකට අභියෝග කරන්න පුළුවන් වුණාද? නෑ නෑ, සිතුවිලි 53ක් තියෙනවා කියලා කවුරුත් කිව්වද? කියන්න බෑ. උන්වහන්සේ වදාලා සිතුවිලි අපට පහළ වෙන්නේ මේ ලෝකේ සියලු සත්වයන්ට. බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට, දිව්‍ය ලෝකවල ඉන්න අයට, බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට, පුහුදුන් අපට, ඊළඟට තිරිසන් ලෝකයේ සත්වයන්ට, මේ හැමෝටම පහළ වෙන සිතුවිලි කී තියෙන්නේ? 52යි. ඒ සිතුවිලි වලින් එකක් තමයි මානසිකාරය කියලා කියන්නේ. මෙනෙහි කිරීම. ඒතර හොඳ විදිහට මෙනෙහි කරනවට අපි කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. නරක විදිහට මෙනෙහි කරනවට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. අන්න බලන්න පින්නතුනේ, එතකොට සිහියයි නුවණයි දෙකට ආහාරය වෙලා තියෙන අනුවණින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ මෙනෙහි කරන්න ඕන විදිහට නෙවෙයි මෙනෙහි කරන්න වෙනත් විදිහකට. එතකොට දැන් බලන්න පින්නතුනේ, මේ අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ මහා භයානක සිතුවිල්ලක්. මේ නිසා සමහර වෙලාවට නිරන්තරයෙන්ම අකුසල් සිද්ධ වෙනවා. මොකද අපි නොමගින් මෙනෙහි කරන්න රාගය වැඩි වෙනවා. නොමගින් මෙනෙහි කරන්න මොකද වෙන්නේ? තරහව වැඩි වෙනවා. දැන් බලන්න, කවුරු හරි අපිට බැන්නා නම්, ගැහුවා නම්, අර ධම්පදී ගාතාවක් තියෙන අක්කොච්චි මං අවදි මං අජනි මං අහසිමේ කියලා. අතවලා මට බැන්නා, ගැහුවා, මාව පැරද්දුවා, මට මෙහෙම කරා. ඉතින් අනුවණින්ම මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඔන්න තරහව ඇති වෙනවා. දැන් රාගාදීනත යමකට ආශාවෙන් අනුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න මොකද වෙන්නේ? මෙහි රාගය ඇති වෙනවා. රාගය ඇති වෙනකොට මේ වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙනවා. ඒ නිසා පින්නතුනි, මේ යෝනිසෝ මානසිකාරය අපි හොඳට හදා ගන්න ඕන අපේ ජීවිතවලට. යෝනිසෝ මානසිකාරයේ යමෙකුගේ සිත් තුළ තියෙනවා නම් හොඳින් අනිවාර්යෙන්ම දිවාරෑ දෙකේ කුසල් කර ගන්න පුළුවන්. හැම වෙලෙම කුසල් තමයි සිද්ධ වෙන්නේ. කෙනෙකුගෙන් හැම වෙලෙම අකුසල් සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන්ම යා ළඟ තියෙන මොකද්ද? අයෝනිසෝ මානසිකාරය. නිතරම වැරදි විදිහට තමයි හිතන්නේ. එහෙම හිතන්න මොකද වෙන්නේ? අකුසල රාග ද්වේෂ මෝහ කියන මේ අකුසල ධර්ම වැඩෙනවා. ඒ නිසා පින්තුන් දැන් බලන්න, අපි යමක් කිරීමට ප්‍රථමයෙන් අපි හිතනවා නම් දැන් නුවණින් මෙනෙහි කරනවා. දැන් මේ කටින් වචනයක් පිටකරන්න කලින් හිතනවා, මම මේ කියන්න යන වචනේ හොඳ වචනයක්ද නරක වචනයක්ද? අපි එහෙම හිතනවද? එහෙම හිතනව අඩුයි නේද? දැන් කටට ආව ගමන් කිව්වා එළියට දැම්මා. එහෙමනේ අපේ හැටි. ඉතින් කයට හිතේ දැන් මොනව හරි කරන්න හිතෙච්ච ගමන් ඔහේ කරනවා. හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. එතකොට බලන්න, හිතට හිතුණාට පස්සේ ඉතින් ඔහේ ඊර්ෂ්‍යා කර යනවා. හිතන්නේ ලොකු දෙයක් කියලා. නමුත් නුවණින් කල්පනා කළා නම් මම මේ මොනවද කරන්නේ කියලා. බලන්න, අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. දැන් පින්නතුලට තේරෙන විදිහට කිව්වොත්, දැන් මේ කටින් වචනයක් එළියට දාන්න සූදානම් වෙනකොට අපි හිතන, අනේ මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? එහෙම හිතුවා නම් මේ එක්කෙනෙක්ගෙන්වත් අද වෙනකම් බොරුවක් කියවිලා තියෙද? ඇයි දැන් යන වචනයක් කියන්න යනකොට හිතනවා, අනේ මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? ආ, මේ අකුසලයක් නේ මම මේ කරන්න යන. ඔන්න වලකිනවා. බලන්න, අපි සෑම වරදක්ම කරලා තියෙන පින්නතුන් හිතපු නැති නිසා. එහෙම නෙවෙයිද? එහෙම තමයි. අපේ අතින් මොනවා හරි වරදක් වෙලා තියෙනවා නම් හැම වරදක්ම වෙලා තියෙන මොකක් නිසාද? මෙනෙහි කළේ නැහැ. ඔහේ වචන දැම්ම එළියට. ඔහේ එන විදිහට වැඩේ සිද්ධ කළා. ඉතින් අකුසල් තමයි සිද්ධ වුනේ. ඒ නිසා පින්නතුනේ, අද ඉඳලා හොඳට හිතර ගන්න ඕන, කටට ආව පළිට කියන්නේ නැහැ. කෙලින්ම ගන්නෙ මොකද්ද? මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? එතකොට දැන් තේරෙනවා, විශාල බොරුවක් නම් තමන්ට තේරෙන, අපු මම මේ කියන්න යන්නේ මහා බොරුවක් නේ. විශාල මුසාවක් තමයි මම මේ කියන්න යන්නේ. මේක ඉතින් කොහොමත් කුසල් වෙන්න විදිහක් නැහැ. කේලමක් නම්, ආ මම මේ ඔයාට විතරයි කියන්නේ. එහෙමනේ අපි කේලම් කියන්නේ නේද? මේ කාටවත් කියන්නේ නැහැ. ඉතින් මම මේවා මේ වැරදි හොයනවා නෙවෙයි. දැන් ඒකත් සාධාරණීකරණය කළා ඔන්න කියනවා. එතකොට බලන්න පින්න, දැන් හිතුවා නම් අනේ මම මේ කියන්න යන වචනේ මෙයාට යහපතක් වෙන්නෙත් නැහැ. මෙයාගේ හිත පෑරෙන එකයි සිද්ධ වෙන්නේ. මේක කේලමක් නේද? මේක අකුසලයක් නේද? කවදාවත් ওই කටවල් වලින් කේලම් කියවේද? කියවෙන්නේ නැහැ. ඊළඟට දැන් ඔය විදිහ තමයි පින්නත හැම එකක්ම. එතකොට බලන්න, මේ යෝනිසෝ මානසිකාර්යයේ තියෙන වටිනාකම.
එනිසා පින්නතුනි මේ එක බණ පදයක් හරි හිතට ගන්න ඕන. ඒක තමයි බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. මේව හිතට ගත්තට මදි මේව නුවණින් මෙනෙහි කරන්න ඕන. නුවණින් මෙනෙහි කරනකොට තමයි මේ ජීවිතයට මේව ගලප ගන්න පුළුවන්කම. ඉතින් මේව මහා ලොකු අමාරු දේවල් නෙවෙයි හිතට ගත්තු. ඒ නිසා හොඳට හිතට ගන්න බොහෝම කෙටි කාලයක් නේ ජීවත් වෙන්නේ. ඒක කාලය කෙටි කියන්නේ මේ අවුරුදු 60 70 කියලා කියන්නේ පින්නතුනි කොච්චර පොඩි කාලයක්ද. මේ කාලෙත් අපි වංචාවෙන් වංචනික ධර්මවලින් හිත පුරවාගෙන කටයුතු කරනවා නම් හරිම අපරාධයක්. එතකොට දැන් පින්නතුල්ලාට තේරෙනවා අසති අසම්පජඤ්ඤේ පෝෂණය උනේ මොකෙන්ද? අයෝනිසෝ මානසිකාරයෙන්. අයෝනිසෝ මානසිකාරයේ පෝෂණය උනේ මොකෙන්ද? අයෝනිසෝ මානසිකාරයේ පෝෂණය උනේත් පින්නතුනි යමකින් පෝෂණය වෙලා තියෙනවා. මොකෙන්ද පෝෂණය වුනේ? අයෝනිසෝ මනසිකාරයට ආහාරය වුනේ පින්නතුනි අස්සද්ධාව. සද්ධාව නැතිකම්. සද්ධාව නැති වුණොත් ඔක්කොම ඉවරයි. සද්ධාව කියලා කියන්නේ මොකද්ද එතකොට? සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයටයි සද්ධාව කියන්නේ. එතකොට බලන්න පින්නතුනි ඒ සද්ධාව නැතිකමම තමයි වැරදි විදියට හිතන්න අපිව පොළඹවන්නේ. ඒ කිසි දෙයක් කර්මයක් ගැන විශ්වාසයක් නැහැ, කර්මඵලයක් ගැන විශ්වාසයක් නැහැ, බුදුරජාණන් වහන්සේ ගැන කිසි විශ්වාසයක් නැහැ, පැහැදීමක් නැහැ, මහා සංඝයා පිළිබඳව පැහැදීමක් නැහැ, ධර්මයේ පිළිබඳව පැහැදීමක් නැහැ. ඉතින් පැහැදීම නැති වෙනකොට වැඩෙන්නේ මොකද්ද? අයෝනිසෝ මානසිකාරය. ඒක නිමේ සද්ධාව කොච්චර වටිනා දෙයක්ද? සද්ධා ධනං කියලා කිව්වේ මේක මහා ධනයක් අපට. සද්ධා බීජං, සද්ධාව බීජයක්. ඒ නිසා පින්නතුනි සද්ධාව නැත්තම් මේ ඇත්තන්ට බණ අහන්න පුළුවන්. සමහර ඇත්තෝ යුතුකම් හැටියට ගෙවල් වල දාන ආදී කටයුතු සිද්ධ වෙනකොට ඔක්කොම වැඩ කරනවා. ගෙවල් සුද්ධ කරනවා, තීන්ත ගානවා, හැමදේම කරනවා. බණ ටික කියන වෙලාවට එළියට යනවා. බණ අහන්නේ නැහැ. එහෙමයි නැද්ද? ඉන්නවා. මගෙන් කෙරෙන්න තියෙන එක මං කරානි කියනවා. ඒ කියන්නේ මොකද පින්නතුනි? සද්ධාව නැහැ. බලන්න. සද්ධාව නැති වුනහම ජීවිතවලට මොනතරම් අපරාධයක් සිද්ධ වෙනවද? දැන් බණක් දැන් සමහර තැන්වල දැන් බණ කියන්නේ දැන් අර තමන්ගේ පවුල් පරිසරය තියාගන්න ඕනේ, හිතවත්කම් තියාගන්න ඕනේ. ඉතින් බණ ගෙදරට යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? පොඩ්ඩක් මූණ දාලා එළියට එනවා. එළියට ඇවිල්ලා පින්නතුනි ඔය කොහේ හරි මුල්ලකට වෙලා කාත් එක්ක හරි දේශපාලනයක් කතා කරනවා. ඉතින් බණ ටික කරනකොට සාදු කියනවා. ඒ ඇත්තන්ටත් ඉතින් මොකද අර මේ නිවන ඒ තරම් ප්‍රියයි. ඉතින් අපි දැන් නිවන් සැප ලැබේවා කියනකොට ඉතින් බණ ඇහුවේ නැතත් සාදු කියනවා. ඉතින් ඒ කියන්නේ සද්ධාව නැහැ. ඉතින් බලන්න සද්ධාව නැති වුණොත් මුකුත් කරගන්න පුළුවන්ද? දැන් මේ ටික අහගන්න බැහැනේ සද්ධාව නැත්තම්. සද්ධාව නැත්තම් මේ ටික කොහොමවත් ඔළුවට යන්නේ නැහැ. දැන් සද්ධාව තිබිච්ච කෙනාගේ මේක ඔළුවට යනවා. ඇයි? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදයක් තියෙනවා. නැත්නම් මේ වෙලාවෙත් කල්පනා කරන්නේ වෙන වෙන දේවල් පිළිබඳව. එතකොට පින්නතුනේ දැන් බලන්න අයෝනිසෝ මනසිකාරයට ආහාරය උනේ මොකද්ද? මොකද්ද? අස්සද්ධාව, සද්ධාව නැතිකම. සද්ධාව නැතිකමට ආහාරය උනේ මොකද්ද? ඒකත් යමකින් පෝෂණය වෙලා තියෙනවා. දැන් මේක මතක තියාගන්න ලේසිද? දැන් බලන්න අවිද්‍යාවට ආහාරය උනේ පංච නීවරණ. පංච නීවරණ වලට ආහාරය උනේ ත්‍රිවිධ දුච්චරිතය. ත්‍රිවිධ දුච්චරිතයට ආහාරය උනේ ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය උනේ අසති අසම්පජඤ්ඤය. කියන්නේ සිහියත් නැහැ, නුවණත් නැහැ. අසති අසම්පජඤ්ඤ දෙකට ආහාරය උනේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයට ආහාරය උනේ මොකද්ද? අස්සද්ධාව. අස්සද්ධාවට ආහාරය උනේ මොකද්ද? අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්ම ශ්‍රවණේ තමයි අසද්ධාවට ආහාරය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බණ කියලා අහන්නේ වෙන දේවල්. එතකොට සද්ධර්මයේ නෙවෙයි අහන්නේ වෙනත් වෙනත් දේවල්. ඔය එක එක මත ඒව තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. මෙන්න මේක මෙහිම ආහවල් විද්‍යාඥයෝ මෙහිම කියවනේ. ඕක වෙන්න බෑනේ. ඉතින් සමහරු පින්නතුනේ මේ ධර්ම ඉගෙන ගන්න තර්ක කරන්න. ඇත්තටම මේ ධර්ම ඉගෙන ගන්න උනේ වගේ දේවල් වලට නෙවෙයි. මේ ධර්ම ඉගෙන ගන්න වෙන කිසිම පරමාර්ථයක් නිසා නෙවෙයි. ධර්මයේ ඉගෙන ගන්න ඕනේ පින්නතුනේ ධර්මය අවබෝධ කර ගන්න. එහෙම නැතුව වෙන වෙන පරමාර්ථ ඇතුව මේ ධර්මය ඉගෙනගෙන නැති වැඩක් නැහැ. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න ඕනේ මොකටද? මේක අවබෝධ කර ගන්න.
එතකොට දැන් බලන්ඩ ධර්මය ඇහුවේ නැත්තං වැඩෙන්නේ අස්සද්ධා නේද? එනිසා පින්නතුනි ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබෙනවා කියලා කියන්නේ කොච්චර දේවල් වැඩෙනවද. එතකොට දැන් පින්නතුල්ලාට පැහැදිලි අස්සද්ධාවට සද්ධාව නැතිකමට ප්‍රධාන හේතුව මොකක්ද? එතකොට ධර්මයේ බණ කියලා අහන්නේ වෙන වෙන දේවල්. අසද්ධර්ම ශ්‍රවණය මොකෙන්ද එතකොට පෝෂණය වෙලා තියෙන්නේ? අසද්ධර්ම ශ්‍රවණයත් තිබේම පහළ වෙච්ච එකක් නෙවෙයි. අසද්ධර්මයේ පෝෂණය වුණේ මොකෙන්ද? අසද්ධර්ම ශ්‍රවණය අසත්පුරුෂාශ්‍රේ. බලන්න එතකොට අසත්පුරුෂයා කොච්චර දේවල් ටිකක් කරලා තිනවදනේ? අපි සංසාරේ දිගටම ගෙනියලා තිනවා අසත්පුරුෂයා. දැන් අසත්පුරුෂ සේවනයේ සම්පූර්ණ වෙච්ච නිසා අසද්ධර්ම ශ්‍රවණයේ සම්පූර්ණ වුණා. අසද්ධර්ම ශ්‍රවණයේ සම්පූර්ණ වෙච්ච නිසා මොකද්ද වුනේ? අසද්ධාව සම්පූර්ණ වුණා. අසද්ධාව සම්පූර්ණ වෙච්ච නිසා අයෝනිසෝ මනසිකාරයේ සම්පූර්ණ වුණා. අයෝනිසෝ මනසිකාරයේ සම්පූර්ණ වෙච්ච නිසා අසති අසම්පජඤ්ඤ දෙක සම්පූර්ණ වුණා. අසති අසම්පජඤ්ඤ දෙක සම්පූර්ණ වෙච්ච නිසා ඉන්ද්‍රිය අසංවරයේ සම්පූර්ණ වුණා. ඉන්ද්‍රිය අසංවරයේ සම්පූර්ණ වෙච්ච නිසා මේ ත්‍රිවිධ දුෂ්චරිතය හොඳට සම්පූර්ණ වුණා. ත්‍රිවිධ දුෂ්චරිතයේ සම්පූර්ණ වෙච්ච නිසා පංච නීවරණ සම්පූර්ණ වුණා. පංච නීවරණ සම්පූර්ණ වෙච්ච නිසා මොකද්ද වුනේ? අවිද්‍යාව හොඳට වැඩ කරනවා. එතකොට බලන්න පින්නතුනි දැන් මොන දෙයක්ද අපිට මේ වෙලා තියෙන්නේ නේද? එතකොට මේ හැම දෙයකම එක් කරගෙන යන ප්‍රධානියා කවුද? අසත්පුරුෂයා. බලන්න අසත්පුරුෂයාගෙන් සුළුපටු දෙයක්ද සිද්ධ වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේම පින්නතුනි අනිත් පැත්තක් තියෙනවා. දැන් අපිට දැන්වා කාල වේලා විවරයි කියලා. නමුත් අපි කෙටියෙන් හරි මේ පැත්තත් කියන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण මහන්නේ දැන් අවිද්‍යාවට ආහාරයෙන් ඔය කිව්වේ. ඊළඟට විද්‍යාවටත් ආහාරයක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ මේක ධර්මයේ විඥා විමුක්ති කියලා හඳුන්වනවා. එතකොට පින් විමුක්තිය කියලා කියන්නේ බොහොම ඒකෙන් මිදුණයි කියන එකනේ. විමුක්තිය ලබා ගත්තා. එතකොට බලන්න මේ විඥාවට ආහාරය වෙලා තියෙන්නේ මොකද්ද? විද්‍යාවට ආහාරය උනේ පින්නතුනි සත්ත බොජ්ජං. බොජ්ජංග ධර්ම 7. සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, ඊළඟට පස්සද්දි, සමාධි, උපේක්ඛා. මෙන්න මේවා තමයි මේකට ආහාරය වෙලා තියෙන බොජ්ජංග කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍යයට උපකාර වෙන ධර්ම. සත්ත බොජ්ජංග එතකොට සත්ත බොජ්ජංග වලට මොනවද ආහාරය උනේ? සතර සතිපට්ඨාන. මොනවද පින්නතුනි සතර සතිපට්ඨාන කියන්නේ? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතන මේ කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. දැන් භාවනා 14ක් තියෙනවානේ. ආනාපාන සතිය ඉඳලා ඉතින් මේ කය පිළිබඳව හොඳ සිහියෙන් ඉන්නව මොකටද? අවබෝධ කරගන්න. හුස්ම රැල්ල පිළිබඳව, ඊළඟට මේ කය පිළිබඳව හොඳට සිහියෙන් ඉන්නව අවබෝධ කරගන්න. ඒක තමයි කායානුපස්සනාව. වේදනානුපස්සනාව කියන්නේ මොකද්ද? මේ විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්නව. දැන් විඳීම් පිළිබඳව අපි දන්නේ නැහැනේ. දැන් සැප වේදනාවක් කෙනෙකුට ඔහේ අහු වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? රාගය ඇති වෙනවා. දුක් වේදනාවක් වෙනකොට ඔන්න ද්වේෂය හට ගන්නවා. මධ්‍යස්ථ වේදනාවක් වෙනකොට ওই දෙකෙන් එකට කොහේ හරි යනවා. ඉතින් බලන්න කෙලෙස්ම තමයි සිද්ධ වෙන්නේ මේ වේදනා නිසා. හැබැයි මේක සිහියෙන් හිටියොත් එහෙම වෙනවද? නෑ. ඒ නිසා වේදනා පිළිබඳව සිහියෙන් ඉන්නව මොකටද? අවබෝධ කරගන්න. චිත්තානුපස්සනාව කියන්නේ මොකද්ද? මේ සිත පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා, සිහියෙන් ඉන්නවා. එතකොට අවබෝධ කරගන්න පහසුයි. ධම්මානුපස්සනා කියලා කියන්නේ නොයෙක් ධර්මතා තියෙන පංච නීවරණ, ඒවා පිළිබඳව හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. ඊළඟට මේ බොජ්ජංග ධර්ම, ආයතන 6 පිළිබඳව, මේ පංචස්කන්ධේ, ඊළඟට චතුරාරි සත්‍ය, මේවා පිළිබඳව හොඳ සිහියෙන් අවබෝධයෙන් හිටියොත් තමයි අල්ල ගන්න පුළුවන්. ඒකට තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එතකොට නිවනට ආහාරය උනේ බොජ්ජංග, බොජ්ජංග වලට ආහාරය උනේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේට ආහාරය උනේ මොකද්ද? මොන දැන් අපිට ටික ටික මේ ඇති කර ගන්න පුළුවන්. මොකද්ද? සතර සතිපට්ඨානේට ආහාරය උනේ ත්‍රිවිධ සුචරිතය. ඉස්සලා දුචරිතය නිසානේ පංච නීවරණේ වැඩි උනේ. ඒතර සතිපට්ඨානේට ආහාරය වෙලා තියෙන මොකද්ද? කයෙන් වචනයෙන් සිතින් හොඳ දේවල් කරනවා නම් සතිපට්ඨානේට උපකාර වෙනවා. කයනොයි වචනේ සිතනොයි වැරදි කර කර සතිපට්ඨාන වඩන්න ගියාට හරිනවද? වැඩෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි
සතර සතිපට්ඨානයට ආහාරය වුණේ මොකක්ද එතකොට? ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතයට ආහාරය වුණේ මොකක්ද? ත්‍රිවිධ සුචරිතයට ආහාරය වුණේ පින්නතුනේ ඉන්ද්‍රිය සංවරය. ඇස කන නාසය දිව ශරීරය මනස සංවර වෙනකොට වැරදි කෙරෙන්නේ නැහැ. උතුර ඉන්ද්‍රිය සංවරයට ආහාරය වුණේ මොකක්ද? සතියත් සම්පජඤ්ඤයත් කියන මේ දෙක. කියන්නේ සිහිය තියෙනවා නුවණ තියෙනවා. සති සම්පජඤ්ඤ දෙකට ආහාරය වුණේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට ආහාරය වුණේ මොකද්ද? සද්ධාව. සද්ධාවට ආහාරය වුණේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයට ආහාරය වුණේ කවුද? සත්පුරුෂයා. අපි තමයිනේ. එතකොට බලන්න සත්පුරුෂයා නිසා කොච්චර දේවල් ටිකක් වෙලා තියෙනවා. සත්පුරුෂයා නිසා තමයි හොඳ පැත්ත ලැබෙන්නේ. ඒ කියන්නේ ඉහළටම යන්න ලෞතර බුද්ධ රාජ්‍යයට යන්න උනත් සත්පුරුෂයෙක් අවශ්‍යයි. අපායේ අවීචි මහා නරකයේ දුක් විඳින්නත් කවුද අවශ්‍ය වෙන්නේ? අසත්පුරුෂයෙක් අවශ්‍යයි. ඒ නිසා දැන් මේ පින්නතුල්ලා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සත්පුරුෂයා අසත්පුරුෂයා. එහෙම ලේසියෙන් අල්ලන්නත් බෑ මෙයාව. සමහර වෙලාවට අසත්පුරුෂයා පේන්නේ සත්පුරුෂයා විදියට. දැන් බලන්න දේවදත්ත හාමුදුරුවෝ ධාර 500ක් අරගෙන ගියානේ හාමුදුරුවරු. ඒ ස්වාමීන් වහන්සේලාට හිතුනේ මේ සත්පුරුෂයෙක් කියලා. ඒ කියන්නේ දැන් දේවදත්ත ඉල්ලීම් පහක් ඉල්ලවානේ නේද? මොනවද ඉල්ලපු ඉල්ලීම්? හැම භික්ෂුවක්ම 500 කෝල සිවුරු දරන්න ඕනේ. හැම භික්ෂුවක්ම 3 සිවුර පාවිච්චි කරන්න ඕනේ. හැම භික්ෂුවක්ම මස් මාංශ වළඳන්නේ නැතුව ඉන්න ඕනේ. හැම භික්ෂුවක්ම පින්ඩ පාතෙන් යැපෙන්න ඕනේ. හැම භික්ෂුවක්ම රුක්ෂ මූලේ ඉන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. නෑ නෑ, ඉතින් කැමති කෙනෙකුට කැමති විදියට ඉන්න පුළුවන්. ඉතින් දේවදත්ත හාමුදුරුව මොකද කරේ? අනිත් අයට ඇවිල්ලා බලන්න මම මේ නිවන් දකින්න කෙටි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට මතක් කළා. උන්වහන්සේ මේක ප්‍රතික්ෂේප කළා. අලුත පැදිවිච්ච 500ක් ඒකට පහදුණා. දැන් අද කාලේ වුණත් වගේ දෙයක් කිව්වොත් පහදින්නේ නැද්ද? පහදිනවන්නේ. දැන් කවුරු හරි හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් කිව්වොත් මෙන්න මේ අලුත් ක්‍රමයක් තියෙනවා මේක යම් කියලා කිව්වොත් ධර්මය අතහරින්නේ නැද්ද? ඉතින් බුද්ධ කාලෙත් අතහැරියා නම් දැන් අතහරිනවා කියන එක අහන්න දෙයක්ද නේද? ඉතින් මෙයා 500ක් අරගෙන ගියා. 500ක් අරගෙන ගිහලා දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ තමයි දැන් දේවදත්ත හාමුදුරු රඟපාන. දැන් දෙපැත්තේ තියාගෙන භික්ෂුන් වහන්සේලා බණ කියනවා. ඉතින් බණ කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා සරියුත් මොගලන් දෙනමට අන්න අර 500 නම රැකගෙන බලා මේ අමාරු යටින් ඉස්සෙල් ඉක්මට එක්කන් එන්න කිව්වා. සරියුත් මොගලන් දෙනම ගියාම දේවදත්ත හාමුදුරු හිතුවා, ආ දැන් මේගොල්ලොත් මට පැහැදිලා තමයි මේ ඉන්නේ. ඉතින් දැන් මොකද කළේ? සරියුත් වාඩි වෙන්න කියලා දෙන්නටම දෙපැත්තෙන් වාඩි කරගෙන දැන් මෙයා කවුරු වගේ තරඟ පාන්නේ? බුදුරජාණන් වහන්සේ වගේ. ඉතින් දැන් මහානනි කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් දැන් බලන්න මේ අසත්පුරුෂය. ඉතින් දැන් කිව්වා අර විදිහට බුදුරජාණන් වහන්සේගෙත් පින්නතුනි බණ කියනකොට මේ පිටේ අමාරුවක් හැදෙනවා. උන්වහන්සේ වෙලාවට කියනවා ඉතින් චරියුත් මහරහතන් වහන්සේට සාරිපුත්‍රයේ මේ ඉතිරි ධර්ම දේශනාව කරගෙන යන්න. දැන් දේවදත්ත හාමුදුරුවෝ කිව්වා මගෙත් මේ පිටේ ඇවිලිල්ලක් තියෙනවා. මේ ඉතුරු ටික කරගෙන යන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ චරියුත් මහරහතන් වහන්සේ උදේට බණ කිව්වා. මේ ඔක්කොම සෝතාපන්න වුණා. අන්න සත්පුරුෂය හඳුර ගත්තා. ඉතින් ඔක්කොම බේරුණා එදා සරියුත් මහරහතන් වහන්සේ හිටපු නිසා. හැබැයි මුගලන් මහරහතන් වහන්සේත් ඒ වෙලාවේ ප්‍රාතිහාර්ය පාමින් මේ අයට මේ ධර්මය අල්ලගන්න උපකාර කළා. දැන් අද අපි අහුණොත් කොහොමද? දැන් බලන්න මහාචාර්යවරු අහුවෙලා ඉන්න මිත්‍යා දෘෂ්ටියට. මහා උගත්තු හිතාගන්නත් බැ මේගොල්ලෝ මෙච්චර මිත්‍යා දෘෂ්ටිය පස්සේ යන්නේ ඇයි කියලා. පින්නතුනි මේක සුළුපටු දෙයක් නෙවෙයි. මේක හොඳට අල්ලගත්තොත් හරි නරකට අල්ලගත්තොත් හරි භයානකයි. එනිසා මේ හැම දෙයකටම ප්‍රධාන හේතුව කවුද? අසත් පුරුෂයා. නිවන පැත්තට යනවා නම් කවුද උපකාර වෙන්නේ? සත් පුරුෂයා. එනිසා පින්නතුනි මේ ධර්ම දේශනා බොහෝම වැදගත් සූත්‍රයක්. මේකේ අර්ථ හදාගන්න මේක සඳහන් වන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. සූත්‍රයේ නම තමයි මොකද්ද? අවිජ්ජා සූත්‍රය. එනිසා පින්වත් සෑම දිනාටම විද්‍යා විමුක්තිය ළඟා කර ගන්නට උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මොරටුව මොරටුමුල්ලේ පදිංචි වෛද්‍ය උපේන්ද්‍ර ඉන්ද්‍රජිත්
සිරිසේන මේ මහත්මා ඇතුළු ඒ පවුලේ සෑම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ නිසා ඒ පින්නතුල්ලාට කාන්තේ මේ පින නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම පින්නතුනි අද අරමුණ හැටියට ඉදිරිපත් කරන්නේ ඒ අභාව ප්‍රාප්ත පියාණන්ට PAD සිරිසේනේ පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් තමයි පින්කම සිද්ධවන්නේ. එනිසා ඒ පියාණන්ට කාන්තේ මේ පින් පෙනේවා. එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. ඉතා ඉක්මනින් පාරමී පුරාගෙන අමා මහ නිවන් අවබෝධ කරගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන මෑණියන් වන ඒ සුගතමාලි සිරිසේනේ දයාබර මෑණියන්ටත් ඒ වගේම පවුලේ සෑම දෙනාගේම හා එම මේ පින්කමට සහභාගී වෙන සෑම දෙනාගේම තම සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ලම සාර්ථක වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා මහා සංඝරත්න වෙනුවෙන් අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සහභාගී වූ සියලුම දෙනාටමත් ඒ අය නමින් මිය පරලොව ගිය සියලුම දෙනාටමත් ගෞරවනීය ධරණාගම කුසල ධම්මනායක සාමදිරයන් වහන්සේටත් ඒ වගේම අපටත් සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධා නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලෙන් සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසර 6කට පෙර පරලොව සැපත් මොරටුව මොරටු මුල්ලේ විසූ GAD සිරිසේන ඒ මහතාට පින්පින්ස තමයි විශේෂයෙන් මේ පින්කම සිද්ධවන්නේ. ඒ නිසා ඒ මහත්මානන්ට ඒ කාන්තේ මේ පින් පෙනේවා. කළගුණ සැලකීමේ සීර්සයෙන් පින්කම සිද්ධ කරන ඒ උපේන්ද්‍ර ඉන්ද්‍රජිත්යේ සිරිසේන ඒ මහත්මානන් ප්‍රධානයේ ඒ සියලූම දෙනාට ඒ කාන්තයෙන් මේ පින මහත්ඵල වේවා, මහනිසන්ත වේවා. ඉතා ඉක්මනින් පාරමී පුරාගෙන ජාතියාදී දුකින් අතමිදී උතුම් අමා මහ නිවන් පිණිස මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. මේ විශේෂ සජීව ධර්මානුශාසනාවේ අවසානයේ සනිටුහන් කරන මොහොත ඊට පෙරාතුව පැමිණ සිටින දායකත්වය ලබා දී තිබෙන පිනැති පිරිසටම ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නට කියලා. සුපින්වත්නි, අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව පුරා පැයකට ආසන්න කාලයක් ඔබ අප හැමදෙනාම බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් මෙන්ම www.thebuddhist.tv කියන අපගේ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රවණය කළේ සදැහැතියන්ගේ දායකත්වය නිසාවෙන් අද දවසේදී මේ ධර්මානුශාසනාවට දායකත්වය ලබා දුන්නේ මොරටුව මොරටු මුල්ලේ පදිංචි වෛද්‍ය උපේන්ද්‍ර ඉන්ද්‍රජිත් සිරිසේන මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනාම විසින්. ඒ පුණ්‍යවන්ත පිරිස ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන අවස්ථාව මෙතෙන් සිට උදාවනවා ඇති. මේ ආකාරයෙන් ඔබටත් හැකියාව තිබෙනවා ධර්මානුශාසනාවන් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන එමෙන්ම බෞද්ධ ගුවන්විදුලියේ ප්‍රචාරය වන ධර්මානුශාසනාවන් සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට. ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැන කියාගන්න 0114 374 693 කියන දුරකථනාංකයටත් 0117 215 288 කියන දුරකථනාංකයටත් ඔබට අමතන්නට හැකියාව තිබෙනවා. අද දවසේදී මේ සජීව ධර්මදේශනාවෙන් අනතුරුව නැවතත් සවස 5ට අපි සුපුරුදු ආකාරයෙන්ම සූත්‍ර ධර්මදේශනය ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. සූත්‍ර ධර්මදේශනය අද දවසේදී පවත්වන්නට වැඩමවන්නට නියමිතයි පූජ්‍යපාද රණස්ගල්ලේ ඥානවීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ මතක් කිරීමත් සමගින් මේ සජීව ධර්මානුශාසනාව අද දවසේදී පවත්වා වදාළ තලවතුගොඩ ඥානාරාම භවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසේරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සිදු කළ කුසල සම්පත්තිය හේතු කරගනිමින් බව ගමන කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සෝයම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ සජීව ධර්මානුශාසනාවෙන් අපි සමුගන්නවා. සුපින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.